प्राइम मिनिस्टर कैम कनगमन इन्ने एयाव हम्ब वेन्न केनेक केनवा एया हेवित प्राइम मिनिस्टरट चार्टर एकट वगे कियनवा लीगुन यागे अनागत रचनव तोरगेन इवराई नेद कियला ओयाट एकत बेरी उनाने कियनवा प्राइम मिनिस्टर यानवा लीगुनव हम्ब वेन्न गीन्या मेगेन हनवा लीगुन यात कियन्ने ओयाट अदाल तनतुरे वेड वितरक करन्न अनित देवल वलट मदियत वेन्न हदन्न एपा कियला एक पारेटम आयत लीगुनगे उरहिस रिदेन्न गन्नवा एत एकम प्राइम मिनिस्टर गेत लीगुनगे वगेम मार्क एकक बेल्ले अंदेनवा एतनेदी लीगुनट तेरे प्राइम मिनिस्टर मिचल कल्याण बोरु करला दिएने गेला नाम जोड़ने के आगे अतीत कथा भी कियनवा नाम के अन्य कालीन अलुत लोग की जीवत विच्छे कहने लीगुन के सिया तमाय नाम व मेलो के टेकने विद दिएने जियोंग टेक हाला पुदुमाय जियोंग लीगुन व हम्बे वेन्ने ऐति याद प्राइम मिनिस्टर व हम्बे वेनवा ऐतन ऐति जियोंग प्रश्न करा दिया पिलिगानवा या तमाय जियोंग टा अलुत लोग के दे हम्बे उने गेला मेक जियोंग लीगुन के अन्य ऐति लीगुन ने का धने का निवराय लीगुन दन दानवा प्राइम मिनिस्टर वैड करा नित लेटे गेला उन सब हॉस्पिटल हॉस्पिटल
ලීට් එක ගන්න තියන්න එපා කියලා. ජෝයන් ඉක්මනටම ලීගුන් ගැන කියන්න ජියොන්ට කෝල් එකක් ගන්නවා. බය වුණ ජියොන් එහෙමම යගේ යාළුවෙක් වුණ ඩොක්ටර් කෙනෙක්ට එවලම කතා කරනවා. එහෙමම ජියොන් හොස්පිටල් එකට දුවගෙන යනවා. ජියොන් අතරට යන්නදි ජෝයන් යව නවත්තනවා. මොකද මේ ලුණද කියන්නේ දන්නේ නැහනේ. ලීගුන්ගේ ආරක්ෂාව වැදගත් කියලා කියනවා. ඒක නිසා කොරිඩෝ එක අයිනේ වාඩි වෙලා ජියොන් ලීගුන් ගැන හිත හිතා හොඳටම අඬනවා. ජියොන් උන්සප්ට කෝල් එකක් අරගෙන උන හැමදේම කියනවා. ඊට පස්සේ ජියොන් මොකක් හරි දෙයක් උන්සප්ට කියනවා. ලී හැමම උන පඳුර කැලේ ඇතරින් නැවිදගෙන යනවා. එයා හැමම ලීගුන් ගැන කල්පනා කරනවා. ජෝයන් ලීගුන්ව හම්බ වෙන්න එනවා. ලීගුන් කියපු විදියටම ජියොන් එළිය තිබ්බා කියනවා. ජෝයන් ලීගුන්ට කියන්නේ එයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඉක්මනටම එයාලා යාළගේ ලෝකෙට යන්න ඕනේ කියලා. එහෙමම නැගිටින ලීගුන් ජෝයන්ට කියනවා ජියොන් ගැන සමාවිල්ලව කියන්න කියලා නොකියම ගියාට. ලීගුන් කියනවා ජෝයන්ට මෙහෙ ඉඳන් ජියොන්ව ආරක්ෂා කරන්න කියලා. ලීගුන්ගේ ප්ලෑන් එක ජෝයන්ට තේරුනේ නැති වුණත් එයා ලීගුන්ව ගොඩක් විශ්වාස කරන නිසා එයා එකට කැමති වෙනවා. ලී ගේට් එකෙන් පරණ ලෝකෙට යන්න ලෑස්ති වෙන්නේ. ඒත් එක්කම ෆ්ලෑෂ් බෑක් එකක්. අර කලින් කතාවේ මතුණා වගේම පොඩි පිරිමි ළමෙක් මතුවලා එතනදි කියනවා ඒ ෆ්ලූට් එකෙන් අතීතයට වගේම වර්තමානයටත් යන්න පුළුවන් කියලා. ඒ වගේම ඒ කාල දෙක අතර ඕනම දෙයක් වෙනස් කරන්න පුළුවන්. ලී එක ඇත්ත කියලා ඔප්පු කරනවා. ලී ගිහින් අතීතේ ඉන්න ලීව හම්බ වෙනවා. එහෙමම දෙන්න කතා කරනවා. අනාගතේ ලී කියන දේවල් විශ්වාස කරන්නේ නැති අතීතේ ලී කඩුවක් අරගෙන අනාගතේ ලීව මරන්න හදනවා. ඒ වගේම ඒ පොඩි කොල්ලා කියනවා මේ සේරම ප්‍රශ්නවලට උත්තරේ තමයි ලීගුන් කියලා. එයා තමයි වෙන යන විනාශෙන් එයාලව බේරගන්නේ කියලා. ලීගුන් එහෙමම එයාගේ අතීතයට එනවා. එයා එතනදි ගන්න එකකුත් අරගෙනයි එන්නේ. එතනදි ෆයිට් එකේදී ලීගුන් කුමාරයව බේරගන්නවා වගේම නාමු හම්බ වෙන එයා අනාගතේ ලීගුන් එයා කියනවා. ඒ වගේම ලීයාගේ කට්ටියක පැනලා යන විදිය ගැනත් කියනවා. ලීගුන් කොහොම හරි හෙදි විස්තර ගොඩක් අරගෙන එතනින් බේරිලා පැනගන්නවා. අලුත් ලෝකයේ වර්තමානයේ ඉන්න ජියොන් හොස්පිටල් එකට වෙලා ලීගුන් එනකම් බලන් ඉන්නවා. අතීතයේ ඉන්න ලීගුන් එයා ගියපු මිෂන් එක ඉවර කරලා ගේට් එකෙන් ඇතුළට ඇතුල් වෙනවා. ඒත් ඒකෙදී එයා යන්නේ එයා හිටපු කාලයට නෙවෙයි. තවත් වෙන කාලයකට. ලීගුන්ට ආපහු හරියටම යන්න නම් සම්පූර්ණ ෆ්ලූට් එකම ඕනේ. ඒත් එයා ගාව තියෙන භාගයයි. ලීගුන් ගණන් කරලා බැලුවාම එයාට තව මාස 4ක් මේ කාලේ ඉන්න වෙනවා. එයා හිටපු කාලයට යන්න නම්. ජියොන් ගැන හිතලා ලීගුන් ගොඩක් කලබල වෙනවා. එයා ජියොන්ට මැසේජ් එකක් දානවා එයාට ආපහු වෙන්න ටික කාලයක් දෙන්න කියලා. එහෙම්මම කෝල් බූත් එකකට යන ලීගුන් පොලිසියට කෝල් එකක් අරගෙන ජියොන් ගැන විස්තර අහනවා. ඒත් එතකොට ජියොන් පොලිසියට ඇවිල්ලාවත් නැහැ. ඇත්තටම බලද්දි ලීගුන් ඉන්නේ දැන් ජියොන්ගේ පුංචි කාලේ. පුතුමකට වගේ ලීගුන් තිබ්බ මැසේජ් එක ජියොන්ට හම්බ වෙනවා. එතනදි ලීගුන් කියනවා එයා ඉන්නේ ජියොන්ගේ පුංචි කාලේ කියලා. ජියොන් ඒ ගැන මතක් කරන්න පටන් ගන්නවා. ප්‍රයිම් මිනිස්ටර් ප්ලෑන් කරන්නේ ෆ්ලූට් එක සම්පූර්ණයෙන්ම එයා ගන්න. එයා ඒකට රෙඩි වෙන ගමන් ඉන්නේ. ජියොන් යනවා උණ පඳුරු කැලේට. එතනදි එයාගේ කොලෙජ් එකේ මෙමරි එකට අනුව වටපිට ටිකක් ඇවිදලා බලනවා. එතනදී එයාට මතක් වෙනවා ඒ කාලේ ආව ලීගුන් හම්බ වෙන්න ආවත් එයා ලීගුන් වඳුරගෙන නැහැ. ජියොන්ට තේරෙනවා ලීගුන් වෙනම කාලයක දැන් හිර වෙලා ඉන්නේ කියලා. ජියොන්ට ලීගුන්ව ගොඩක් මතක් වෙනවා. මේ අතර ජෝයන්ට මතක් වෙනවා කලින් රේස් එකකදී ලීගුන් හිතලම ලූනට හාවෙක් ගැඳුමක් දෙන වැඳගන්න. ඒක නිසා තමයි පොලිසියට යව අල්ලගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම පාරට ජියොන්ව හම්බ වෙන්නන ලූනා එහෙමම ජියොන්ට පිහින් අනනවා. ෂින්ජේට ලීගෙන් කෝල් එකක් එනවා. එයාගේ අතීතය ගැන හැම දෙයක්ම දැනගන්න ඕනේ නම් එයාව හම්බ වෙන්න එන්න කියලා කියනවා. ෂින්ජේ යනවා ලීව හම්බ වෙන්න. ගිහින් එයා ගැන විස්තර අහනවා. ලීව දැක ගමන් ෂින්ජේට මතක් වෙනවා පොඩි කාලයට හම්බ වුණ කෙනාමයි මේ කියලා. ලී ෂින්ජේට ඔෆර් එකක් ගේනවා. ඒක තමයි ෂින්ජේව එයාගේ ලෝකෙට එක්කන් ගිහින් ජොබ් එකක් දෙන්නම්. හැබැයි ලීගුන් හැම දෙයක්ම යාට කියන්න ඕනේ කියලා. ෂින්ජේකට කැමති වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් ඊළඟ වික්ටම් එක වෙන්නේ එයාගේ අම්මා කියලා දන්න නිසා. උන්සා පෙනවා එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව හම්බ වෙන්න. එතනදී ගර්ල්ෆ්‍රෙන්ඩ් එක කතා කර කර ඉන්න ලී කියලා දැක්කට පස්සේ උන්සා පය වෙනවා. එතනදී ලී කියනවා ලීගුන්ට කියන්න කියලා එයාගේ අම්මගේ ඩෙඩ් ඇනිවර්සරි එක සමරන්න ලෑස්ති වෙන්න කියලා. මොකද එයාට කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි කියනවා. බය වුණු උන්සා ජෝයන්ට කෝල් අරගෙන මේක ගැන කියන්නයි හදන්නේ. ඒත් ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. උන්සා එහෙමම එළියට යද්දී ජෝයන් ඉන්නවා දකිනවා. එයා මේ ගැන යාට කියනවා. බලද්දි එතන ඉන්නේ ලූනා. එතනට ෂින්ජේත් එනවා. උන්සාට තේරෙනවා මෙතන වැරද්දක් තියෙනවා කියලා. එයා එහෙමම ලූනාව අල්ලගන්නවා. එතකොට එතනට ජියොන් එනවා. ජියොන් හොඳ පාරක් දෙනවා ලූනාට. ලූනාව ගැට ගහලා ජෝයන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ජෝයන් අහන්නේ ලීගුන්ට කරදර කරන්න කියලා යාට කිව්වේ කවුද කියලා. ඒත් ලූනා මුකුත් කියන්නේ නැහැ. ජියොන් කියනවා යාට තනියම ලූනා එක ටික කතා කරන්න ඕනේ කියලා. එතනදී ජියොන් අහනවා ඇයි යාට පිහින් අනිද්දි මැරෙන්න වෙන්නේ නැත්තේ කියලා. එතනදී ලූනා කියනවා මොකද යාට ජියොන්ගේ තාත්තා දුක් වෙනව බලන්න ඕනේ උනේ නැහැ කියලා. ඒ වගේම එයාට වෙලා තියෙන දේ ජියොන්ට වෙනවට කැමති නැහැ කියනවා. එහෙම්මම එතන ජියොන් කොණ්ඩේ හදද්දි එක පාරටම ටයිම් එක නැවතෙනවා. ලීගුන් ආපහු වර්තමානයට ඇවිත්. ලීගුන් එහෙම්මම පොලිසියට දුවගෙන යනවා. ගිහින් ජියොන්ව හෙව්වට ජියොන්
लीगुन दिन मालिका
ගාවට වෙලා ගොඩක් දුකෙන් ඉන්නවා. නම් මෙයා ගාවට වෙලා ඉන්නවා. එතනදී ලේගුන් කියනවා අන්කල්ගේ පුතා තමයි අතීතයේ යාගේ තාත්තාව මරපු ලීට පැනලා යන්න උදව් කරලා තියන්නේ කියලා. ලේගුන් යනවා ලීව හොයාගෙන. එයාට මගදී ජෝයන්ව හම්බ වෙනවා. එතනදී පළවෙනි පාරට ලේගුන් කියන දේවල් කරන්න ජෝයන් ලෑස්ති නැහැ. එයාත් ලේගුන් එක්ක යන්නයි හදන්නේ. ජෝයන් ගේට් එක ඕපන් කරලා ලී ඉන්න තැනට එනවා. එතනදී ජෝයන් ලීට වෙඩි තියන්නයි ලෑස්ති වෙන්නේ. ඒත් එක්කම වගේ කලින් උන සිද්ධිය එහෙමම වෙන්න පටන් ගන්නවා. ලේගුන් ජෝයන් එක්ක එතනට ඇවිත් වෙඩි තියන්න පටන් ගන්නවා. එතනදී ලේගුන් ඇවිත් ලීට වෙඩි තියනවා. ලී ෆ්ලූට් එක යූස් කරලා එතනින් පැනලා යන්න හදද්දී ලේගුන් කඩුවෙන් යාගේ කඳෙන් ඔළුව වෙන් කරනවා. මේ වෙලාවේ අනිත් ලෝකේ ලීගාවේ ඉන්න ජෝයන් එයාට වෙඩි තියන්න හැදුවත් ඒ වෙඩි එකක්වත් යන්නේ නැහැ. ඒත් එක්කම වගේ ජෝයන් දාපු ඇට වලින් පැලයක් එනවා. ඒක හරහා වෙඩිල්ල ගිහින් එක ලීට වදිනවා. කතාවේ මුලින් ඉඳන්ම අපිට පෙන්නපු පොඩි පිරිමි ළමයා එකපාරටම තරුණෙක් වෙනවා. එතනදී එයා කියනවා දැන් ගේට් සේරම වහන්න කාලේ හරි හැමෝට මේ වගේ මතකයන් විතරක් ඉතුරු වෙයි කියලා. බලද්දි මේක නා තමයි මැජික් ෆ්ලූට් එකේ ආරක්ෂකයා. මේ සිදි දහමෙන් පස්සේ හැම දෙයක්ම වගේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ආපහු අතීත කාලයට යනවා. ලී කියලා කෙනෙක් නැති වෙනවා. ලීගුන්ගේ අම්මා වගේ කෙනා තවම ජීවත් වෙනවා. ෂින්ජේට යාගේ අම්මත් එක්ක දිගටම ඉන්න පුළුවන් වෙනවා. ලූනා යාගේ අනාගතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නවා. ලූනා හොරකම් කරන්න යද්දී එයා වයාගේ අලුවෙගේ අම්මා කෙනෙක් ඇවිත් හදාගන්න තීරණය කරනවා. ජියොන් යාගේ ලෝකේ තනි වෙනවා. මොකද එයා ගාව දැන් ෂින්ජේ නැහැ. එයාගේ මතකයක් විතරයි තියන්නේ. ජියොන් එහෙමම ටවුන් එකේ ඇවිදගෙන යද්දී ලීගුන් වගේම කෙනෙක් එයාගේ ඉස්සරහින් ඇවිදගෙන එනවා. හැබැයි එයාට නම් ජියොන්ව මතක නැහැ වගේ. ජියොන් ලීගුන් ආපහු වෙනකම් බලන් ඉන්නවා. ජියොන් දන්නවා ලීගුන් කොහොම හරි පාරක් හොයාගන්නේ කියලා ආපහු එයා ඉන්න කාලයට එන්න. ලීගුන් ගොඩ කාලයක් එක එක කාලවලට ගිහින් අන්තිමට එයාට හරිම කාලයට එන්න පුළුවන් වෙනවා. එයා කෙලින්ම එන්නේ ජියොන්ගේ ගෙදරට. දෙන්න ගොඩක් ආදරෙන් තුරුල් වෙනවා. එහෙම මේ දෙන්නගේ අතර කතාවක් පටන් ගන්නවා. ජෝයන් යාගේ සහෝදරයා වගේ උන් සප්පු මතක් කරන ගමන් නින්නේ. ෂින්ජේ නම් පොලිසියට යනවා. ඒ වගේම එයා ලූනා එක්ක ඩේට් කරන්න පටන් ගන්නවා. උන් සපුත් දැන් ඔෆිෂියලි ලොයර් කෙනෙක්. කතාවේ අන්තිමට එයාලා එයාලගේ ෆ්‍රී වෙලාවට කරන්නේ එක එක කාලවලට ගිහින් බලන එක. ඒකත් මරු වැඩේ හැබැයි. අවසානයේදී ලීගුන්ගේ ප්ලෑන් එක මොකක්ද කිව්වොත් එයාට ඕනේ උනේ අතීත වර්තමාන අනාගත කාල තුනේම ඉන්න ලීව නැති කරලා දාන්න. මොකද එක කාලෙක හරි කෙනෙක් ඉතුරු වුණොත් එයා ආපහු කොහෙන් හරි එන නිසා. ලීගුන් එකයි හැම කාලෙකම හිටිය ලීව මැරුවේ. ඒ වගේම මම පාට් 2 එකේදී කිව්වා ලී ෂින්ජේව මැරුවා කියලා. එතනදී පෙන්නුය අනාගතයේ සිද්ධිය. ඒත් ලීගුන් සේරම වෙනස් කරපු නිසායි ෂින්ජේ දැනටම ජීවත් වෙන්නේ. අන්තිමට කතාවේ සාරාංශය කිව්වොත් තමන්ගේ ආශාවක් වෙනුවෙන් මිනිස්සු දහහක් වුණත් මරන්න පසුබට වෙන්නේ නැති මිනිස්සු තාමත් මේ ලෝකේ ඉන්නවා. මේක ඔයාලට ගොඩක් දැන් පැටලෙන්නේ නැති. හේතුව මේකේ ටයිම් ට්‍රැවල් කරපු දැන් ගොඩක් තියෙන නිසා. ඔයාලට එක පාරෙන් කතාව තේරුණේ නැතනම් ආයෙ පාරක් පාට් 4ෙම එක දිගට බලන්න. එතකොට මේ කතාව ගැන හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. එහෙනම් තවත් මේ වගේම ලස්සන කතාවකින් ඉක්මනටම හම්බ වෙමු.